अदीन पाड़ लोके पेरणी शिष्टाचार शिष्टाचार बिहीम आरंभ होने कोहमद अभी बलम दड़यम युगे जीवत्तु मिनिसु मूल कालेदी गंगा एलदोल आदि जीवत्तु मत्स्यन आहार लेस गनीमट पुरुदुना एतन गिंदर सोयागेन नोतिबीम निसा ए आहार गल्मत तियला किरुवेलियन वेलागेन आहारेत गन्नट पुरुदुना पशुकालेदी कुडा सतुन मरागेन कैमट पुरुदुना एक दड़यम युगे आरंभे विदिट सलकन्न इगुलां गत्त आहार विदिट दक्वन्न पुलुवन इब्बन बेल्लन गोलु बेल्लन आदि सतु मूलकालीन मानवयागें पस्से ईलंग परंपरावेदी गिंदर सोयागनीम सिद्ध होना एकम आहार पुलुसागेन कांड पुरुदोना एक दड़यम युगे केला पिलिगाना एलेस दड़यम युगेदी सतुन मरागनीमट अवश्य अवियायुद सकसागनीम संदहा गल पातुरु गल कुट्टी योदागनीम सिद्ध होना अद मेवा गल मेवनाम विदेर सालकन एयुगे मिनिसु मुलु दावस पुराम वनांतरे सारी सारने सोयागत आहार सियालम सवस्यामेदी गल्गुहावट गिनवी पुलुसला सीलु देना एकतुवेला आहार दत्ता गल्मेवलं तनीमे हैकियाव तुलिं आदिमानवया यमा इगिन दत्ता मे क्रमेन दीनु मट्टमकट गिनेमट मानवया समातुना गल्लायुद वलिन आरंभ उन कर्मांत मेवलम संप्रदाये ईलंग पियवरुने दुन्नखा ईतलयक सबसा गनीम वेगें गिय ईतलय सतागे शरीरे गटीमिन ओन मारने बातों गल्गुहावलट पैमिनेन बिहिसुनु सत्यांगे बेरी मसांदा ओन गिनिमेल गसागेन निवासल जीवतुन वानसातुंगें वदुर एतुनाम सियलूम देना तमंगे वासस्थान अतर यांदलिया ඒ සඳහා බොහෝ දුරට හේතු උනේ විවිධ බාධක හා කරදර. දඩේමින් පමණක් ජීවනෝපාය සකස් කරගන්නීමට නොහැකි වීම හින්දා නැතුන හින්දා සාකවල විවිධ කොටස් ආහාර සඳහා නෙලාගත්තා. උදාහරණ විදියට අල වර්ග, ගෙඩි වර්ග कोल दालू मूल आदि आहार एम फल निशील सकसागनीम अपहसुवीम वगेम जीवत्न पीरसट इम आहार प्रमाण उन एहिंदा
ඇටවර්ග ගංගා ඉවුරු වල පැල කරන්න උත්සාහ කරගෙන තියෙනවා. එම ඇටවර්ග තෙතමනේ සහිත ගංගා ඉවුරු වල සාර්ථකව වගාවන ආකාරයේ නිරීක්ෂණය කළ මිනිසා ඒ වගේ ඇට වර්ග යලි යලිත් වගා කිරීම මගින් වගා බිම සකස් කරගෙන තියෙනවා. ඉමගින් ධාන්‍ය අධික ලෙසට එක් රැස් කොට ගැනීමට හැකි වුණා. ඒවා කපා සකස් කොට ගල් ගුහාවල එක් රැස් කිරීමට මිනිසා උත්සාහ දරුවා. මෙම ක්‍රියාව ගොවිතැනේ ආරම්භයේ ලෙසට සලකනවා. මඩ හා ගොඩ ගොවිතැන ඒ ආකාරයෙන් තමයි ආරම්භ වුණේ. දඩයම් යුගයේ මිනිසා ආහාරයට ගත්තේ මත්ස්‍යයන්, බෙල්ලන්, ගොළු බෙල්ලන්, ඉබ්බන් සහ වෙනත් සතුන්. දඩයම් යුගයේ මිනිසා පාවිච්චි කළ ආයුධ ගල් පතුරු, ගල් කුට්ටි, දුන්න සහ ඊතලේ. දඩයම් කිරීමට වඩා සතුන් හීලෑ කරොත් ඔවුන්ගෙන් ලබා ගන්න පුළුවන් ප්‍රයෝජනය වැඩි කියලා ඒගොල්ලන්ට අවබෝධ වුණා. ඊට පස්සේ දැන් මේ ඒ සත්තුන්ගෙන් ලබා ගන්න පුළුවන් විශේෂ ප්‍රයෝජන ගැන හිතලා සත්තු කිහිප දෙනෙක් හීලෑ කරගත්තා. එදා ජීවත් වෙච්ච මිනිසාට තිබිච්ච ලොකුම ගැටලුවක් තමයි මේ තමාගේ ආරක්ෂාව සහ ගොවිබිම් වල ආරක්ෂාව. ඒගොල්ලන්ට එයින්ද එයාට හුඟක් ප්‍රයෝජනවත් වෙච්ච සතෙක් තමයි බල්ලා. බල්ලා හීලෑ කරගැනීම ඒ කාලේ ජීවත් වෙච්ච මිනිසාට කදිම විසඳුමක් වුණා. තව සත්වයෙක් තමයි ගවයා. ගවයා ඇති කරගත්ත එකක් තමයි කිරි ලබා ගන්න, අනිත් එක ඒගොල්ලන්ගේ වගාව සඳහා තියෙන පොහොර ලබා ගන්න. තවත් දෙයක් තමයි ඒගොල්ලන් මේ දැන් වගා කරගත්තා. වගා කරාට පස්සේ ඒ ගන්න අස්වැන්න සතුන්ගේ පිටේ බැඳලා එහා මෙයා ප්‍රවාහනය කරන්න. තවත් දෙයක් තමයි ගවයා ප්‍රයෝජනයට ගත්තා කරත්තයක බඩු තියලා ගවයා මගින් ඇදගෙන යන්න. තවත් සතෙක් තමයි ඒගොල්ලන් ඔය හීලා කරගත්ත එළුවා. එළුවා ඒගොල්ලන් හීලා කරගන්න එක හේතුවක් තමයි එකක් කිරි, අනිත් එක පොහොර ලබා ගන්න, අනිත් එක මස් ලබා ගැනීමට ඒගොල්ලන්ගේ ප්‍රයත්න සඳහා. අනිත් සත්‍යය තමයි බැටළුවා. ඒගොල්ලන්ට සීත කාලවලදී ඒගොල්ලන්ට ශරීරයේ උණුසුම පවත්වාගෙන යන්න ගවයාගෙන් ලෝම කපාගෙන ඒවයින් ඒගොල්ලන් ඇඳුම් නිර්මාණය කරගත්තා. තව දෙයක් තමයි බැටළුවාගෙන් ලබා ගත්ත මස්, අය කිරි ලබා ගැනීම. ඊට අමතරව ඒගොල්ලන් තවත් සත්වයෙක් හීලා කරගත්තා. ඒ සත්‍යය තමයි ඌරා. ඌරා ඒගොල්ලන් හීලා කරගත්තේ මස් ලබා ගැනීම සඳහා. සතුන්ගෙන් ලබාගත් ප්‍රයෝජන විදියට ආරක්ෂාව ලබා ගැනීම, කිරි ලබා ගැනීම, පොහොර ලබා ගැනීම, මස් ලබා ගැනීම, ලොම් ලබා ගැනීම ඒ වගේ ප්‍රයෝජන තමයි මේ අතීත මිනිසා සතුන් ඇතිකරන්න හේතුව.
අතීතයේ ජීවත්වෙච්ච ඡාය සමූහයක් එකතු වෙලා තමයි කටයුතු කරන්න පටන් ගත්තේ. එකක් තමයි දැන් වගා කරන්න භූමි ප්‍රදේශයක් තෝරගෙන ඒක එලිපෙලි කරලා බීජ වපුරලා නැත්නම් පැල ඉඳවල ඒවා රැකගන්න විශාල පිරිසකගේ ශ්‍රමයක් අවශ්‍ය වුණා. මේ ධාන්‍ය වැපුරුවාට පස්සේ අස්වැනු නෙලීම දක්වා තියෙන සියලුම කටයුතු කරන්න මේ සියලු දෙනාගේම සහභාගිත්වය අවශ්‍ය වුණා. ඒකේ තියෙන වැදගත්කම තමයි සියුපා සතුන්ගෙන් සහ කුමි සතුන්ගෙන් උත් ඇතිවෙන්න පුළුවන් කියලා හිතන හානිය අවම කරගන්න හැකියුණා. ඉතින් මේ ගොවීන් ආරක්ෂා කරන එක සාමූහිකවම කරන්න පුළුවන් වුණා. ඒගොල්ලන් ඒ කාලේදී වගාබිම් වල වගා කිරීම සඳහා යොදාගත්ත ධාන්‍ය වර්ග තමයි වී, තිරිඟු, බාර්ලි, කුරක්කම්. ඊට අමතරව එළවලු සහ පළතුරු ඒගොල්ලන් වගා කරන්න පටන් ගත්තා. ධාන්‍ය වර්ග ආහාර විදියට සකස් කරගන්න තම්බ ගන්න පුළුස්සා ගන්න ඒගොල්ලන්ට වළං සකස් කරගන්න සිද්ධ වුණා. ඊට අමතරව දැන් ඒගොල්ලන් වගා කරන්න පොලෝ සකස් කරන්න එහෙම මේ උපකරණ හදන්න තරම් ඒගොල්ලන් මොලේ වර්ධනය වුණා. ඒවා හදාගත්තේ ඒගොල්ලන් මේ පොළවේ තියෙන යකඩ මිශ්‍ර පස් වලින් ලෝහයෙන් කරගත්තා. ඒකල හදපු උපකරණ තමයි පිහිය, කැත්ත, උදැල්ල, නගුල වගේ ගස් කපා ගන්න වගේ පොරව ඒ වගේ උපකරණ සකස් කරගත්තා. මේ වගේ කටයුතු කරන්න සාමූහිකව කරගෙන යන්න විශාල පිරිසකගේ ශ්‍රමය අවශ්‍ය වුණා. ඒ අය මේ කටයුතු කරන්න අසල්වැසි පවුල් උදව් කරගත්තා. මේ එහිඳ කල්යාමේදී මේ අය මිත්‍රශීලී බවින් වැඩි පිරිසක් වුණා. කණ්ඩායමක් මේ විදිහට කණ්ඩායම් කීපයක් බිහිවෙච්ච හින්දා තමන්ගේ රාජකාරි එක්ක ඒ පිරිස එක එක වෘත්තීන් තෝරාගත්තා. කාලයක් යනකොට ඒ කණ්ඩායමට නායකෙක් වුණා. ඒගොල්ලන් තුලින්ම නායකෙක් තෝරාගත්තා. එයා කියන විදිහට එයා තමයි කණ්ඩායමේ නායකයා වුනේ. එයාගේ අණකිරීම අනුව ඒ අණකිරීමට එකඟත්වය දක්වලා සියලු දෙනාම කටයුතු කරා. මේගොල්ලෝ උපකරණ හැදුවා. ඒගොල්ලන්ගේ ආහාර සකස් කරගන්න වළං වගේ දේවල් සකස් කරගත්තා. ඒ වගේම තවත් පිළිවෙලකට විවේකීව ජීවත් වෙන්න දැව දඬු යොදලා මැටියෙන් බිත්ති සකස් කරලා කොළාතු සෙවිලි කරලා ගෙවල් හැදුවා. ඒවා වරිච්ච ගෙවල් කියලා තමයි හැඳින්වෙන්නේ. ඒකත් ඒගොල්ලන්ගේ මොලේ වර්ධනේ එක්තරා ඉදිරි පියවරක් විදියට සලකන්න පුළුවන්. ගංගාශ්‍රිතව මේ ජීවත් වෙච්ච අය ගොවිතැන් කරන්නත් ඒ ආශ්‍රිත ප්‍රදේශම තමයි තෝරගත්තේ. ඒවා සරු බුයිමින්ද මේගොල්ලන් හැම වැඩක් කරනකොටම සාමූහිකත්වය තමයි අගය කරේ. සාමූහිකව තමයි කටයුතු කරේ. දැන් ඉතින් මේ ගොවිබිම් කියලා ඒගොල්ලන් ආරම්භ කරේ කැලෑවල්නේ. කැලෑ මුලදි කර ආරම්භයේදී කරේ කැලෑ එලිපෙලි කරා. ඒකලා ඊට පස්සේ කරේ වගාවට ගැළපෙන විදිහට බිම සකස් කරා. ඊට පස්සේ ඒගොල්ලන් ලෑස්ති සූදානම් වුණේ බීජ වපුරන්න. ඒගොල්ලන් හොයාගත්ත බීජ නැත්තම් පැල සිටුවීම කරා.
දැන් ඒවා ඒ පැලසිටීමෙන් පස්සේ ඒවා ටිකෙන් ටික වැඩි වෙනකොට වන සතුන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ. ඉඳා බැටවල් සකස් කරා. අනිත් එක පැල් රැක ගස් උඩ පැල් සකස් කරගෙන ආරක්ෂා කරා අස්වන්න. නැත්තං ගිනි මෙල ගහගෙන හිටියා සතුන්ගෙන් ආරක්ෂා කරගන්න. ඊට පස්සේ දැන් ඒ එයාලා සකස් කරපු අස්වන්න කාලයක් යනකොට අස්වන්න නෙලීම නැත්තං අස්වන්න කපා ගැනීම සිද්ධ වුණා. මේ සියල්ලම කරේ අර කණ්ඩායමක් විදිහට ඒ සියලු දෙනාම සාමූහිකව තමයි. මිනිස්සුන්ගේ කටයුතු සියල්ලම සමගියෙන් සිද්ධ වෙනවා. සහභාගීත්වයෙන් සිද්ධ වෙනවා. දැන් අර කණ්ඩායමේ නායකයාගේ උපදේශය අනුව ඒගොල්ලන් වගා කරපු දේ නිසි ආකාරයට සියලු දෙනා අතර බෙදිලා ගියා. ඒක හඳුන්වනවා පළමු මානව පෙළපතේ සාධාරණ බෙදීම කියලා. ඇයි ඉතින් සියලු දෙනාටම සාධාරණ බෙදිලා ගියානේ. දැන් මේ සියලු දෙනාම ජීවත් වුණේ ගංගා ආශ්‍රිතව. ඒකට හේතුව තමයි සාරූපස්ස, තැනිතලා, භූමිය, අනිත් එක යහපත් දේශගුණ ඒ වගේ දේවල්. ඉතින් දැන් මේ අයට මේගොල්ලන් අර නායකයා අනුව එක එක වෘත්තීන් තෝරගත්තානේ. එකක් තමයි වී සහ වෙනත් ධාන්‍ය වර්ග වගා කිරීම. අනිත් එක තමයි වන සතුන් දඩයම් කරා. තවත් දෙයක් තමයි මත්ස්‍යයන් ජලාශවල ඉන්න මත්ස්‍යයන් මැරීම. ඒ වගේ දේවල් මේගොල්ලන් අර නායකයාගේ උපදේශය අනුව වෙන්වෙන් වශයෙන් තෝරාගත්ත රැකියා. ඒගොල්ලන් ඒ අනුව තමයි ඒ කණ්ඩායම් සියලු දෙනාම කටයුතු කරේ. දැන් මේගොල්ලන් මේ නිපදවන දේවල් සියලු දෙනාගේම අවශ්‍යතාවය අනුව එකිනෙකා අතර බෙදෙන්න ඕනේ. නැත්නම් අපි කියන්නේ හුවමාරු වෙන්න ඕනේ කියලා. ඒ හුවමාරු වීම හැඳින්නුවා ඒ ආදි අතීත මිනිසා තුළ තිබිච්ච පළමු වෙළඳාම විදියට. ඒ වෙළඳාමත් එක්ක මිනිසු තවත් ඉන්න කණ්ඩායම් එකිනෙකා අවබෝධ කරගත්තා. ලෝකයේ තුල මිනිසු බිහි වෙලා අවුරුදු දසදහස් ගණනක් යනකොට ඒ ගෝත්‍ර නැත්නම් අපි කියන අය කණ්ඩායම් මෙන්න මේ වගේ දේවල් ඒ කණ්ඩායම් අතර සිද්ධ වුණා. එකක් තමයි එකිනෙකා හඳුනාගත්තා. ඒ හඳුනා ගැනීම තුලින් ඒගොල්ලන්ට ඇති වුණා මිත්‍රශීලී බව, විශ්වාසයක් ඒ වගේ දේවල්. ඒ විතරක් නෙවෙයි අර අවශ්‍යතාවය අනුව එකිනෙකාට උවමනා අවස්ථාවට අනුව භාණ්ඩ ඒගොල්ලන් නිපදවාගත්ත දේවල් හුවමාරු කරන්න සිද්ධ වුණා. මේ වගේ කරුණු මුල් කරගෙන තමයි ලෝකේ ප්‍රථම ගම්මානේ බිහි වෙලා තියෙන්නේ. ගම කියන්නේ පරිසරයට මිතුරු වෙච්ච කුඩා මිනිස් ජනාවාස සමූහයකින් යුක්ත වෙච්ච ස්වභාවික භූමි ප්‍රදේශයක්. ගැමියා ජීවත් උනේ ගහකොළ සතාසිපාව ඇසුරෙන්. නැත්නම් ඒගොල්ලන් සමග. අදත් එහෙමයි. එදා පටන් මහ පොළවත් එක්ක ගැටෙමින් ඒ මත යමක් වගා කරලා ඒගොල්ලන්ගේ ආහාරය සඳහා යැපීම සකස් කරගන්න එක තමයි ඒගොල්ලන්ගේ ස්වභාවය. පරිසරයට මිතුරු වෙච්ච ජීවිතයක් ගෙන ගිය ගැමියා කිසි කෙනෙකුට කරදරයක් හිරිහැරයක් නොවන විදිහට සාමයෙන් හා සමගෙන් කල්ගත කරන්න පුරුදු වුණා. ඒගොල්ලන් ගාව තිබ්බේ පොඩි බැඳ ගැනීම වෙනුවට බෙදා හදාගෙන සතුටින් ජීවත් වෙන. ඒකම කැමති වුණේ ඒකට. වනාන්තර බිම්වල ජීවත් වෙච්ච මිනිසා
ජලාසාශ්‍රිත තැන් තලබින් එලිපෙහෙලි කරලා තමයි ගොලන් ජීවත් වෙන්න නිවාස හදාගත්තේ. දීර්ඝ කාලයක ඉඳලා මුහුණ දුන්න අභියෝග හින්දා ඒගොල්ලන් දඩයම් කරලා කාලයක් යනකොට ගොවිතැන්නට යොමු වුණා. ඒ වගේම ගල් ගුහාවල හිටපු මිනිස්සු නිවාස සකස් කරගත්තා. ඒක ඒ සියලු දෙනාගේම යහපතට හේතුවක් වුණා. ඒ වගේම දැන් මේ වගාවන මේ හැමදේට මුල්ුනේ වගාව එතරම් හිතකරන ප්‍රදේශවල ජීවත් වෙන්න සිද්ධ වෙච්ච මිනිස්සුන්ගේ අස්වනු පහළ ගියා. සමහර විට සතුන්ගෙනුත් ඒවට හානි සිද්ධ වුණා. මේ වගේ අපහසුකම් නොකඩව ඇති වූ ජන කණ්ඩායම් වලට ඒ අය කායික සහ මානසිකව දුර්වලය බවට පත් වුණා. දැන් මේ වලන්ට වෙනත් ආදායම් මාර්ග නැති හින්දා මේ අය අසරණ භාවයට පත් වුණා. ඒකට ඒගොල්ලන්ට යොමු වෙන්න සිද්ධ වුණේ සරු අස්වන්නක් ලබලා ඒවා එක් රැස් කරගත්ත අයගේ උදව්පතන්. ඒ කියන්නේ උදව් ඉල්ලන්න. තමන් සතු යම් යම් දේවල් දීලා අස්වනු තියන අයගෙන් මේගොල්ලන්ට ජීවත් වීම සඳහා ඒ අසනු ඉල්ලගත්තා. මේඳ තවත් ප්‍රතිඵලයක් ඇති වුණා. ඒ උනේ සරු අසනු ලැබපු අය ක්‍රමෙන් පෝසත් වුණා. අසනු පාළු වෙච්ච අය දුප්පතුන් බවට පත් වුණා. දැන් ඉතින් අර නැති අයට සිද්ධ වුණානේ අසනු සරු අයගෙන් යම් යම් දේවල් ඉල්ලගන්න. එහෙනම් දැන් මේ එකිනෙකා අතර ඒගොල්ලන් සතු දේවල් හෝමාරු කරගත්තානේ. ඒ හෝමාරු කරගැනීමේ සිරිත වර්ධනය වෙච්ච හින්දා වෙළඳාමක් ඇති වුණා. දැන් මේ අතමිට සරු වෙච්ච අය දුප්පතයින් ඈත් වෙන්න වුණා පටන් ගත්තා. දැන් ඒගොල්ලන් හිටියේ ලී දඬු වලින් සකස් කරපු මැටි වලින් සකස් කරපු බිත්ති වලින් සමන්විත කොළාතු වහපු ගෙවල් වලනේ අපි කියවා වරිච්චි නිවාස කියලා. ඒක නම් මොකද කරේ ගලින් හදපු නිවාස සකස් කරන්න පටන් ගත්තා. ඒ විතරන්නේ මේකලා රැස් කරපු ධාන්නේ ඒවා ආරක්ෂිතව තියන්න ගබඩා සකස් කරා. එකලයිවා අරගෙන යන්න එන අයටත් පහසුකම් සකස් කරා සැලසුවා. දැන් ඒගොල්ලන් ගාව තියෙන එකම මේ සිතුවිල්ල තමයි මේ කියන්නේ ධාන්‍ය රස කරගත්ත නැත්නම් අස්වන් රස කරගත්ත අය ගාව තිබ්බේ දීපොල ආරක්ෂා කරගන්න කරගන්න ඕනේ කියන එක. ඒගොල්ලන් කරේ ඒගොල්ලන් අර ගලින් හදපු නිවාසවල වටේට පවුරු ඉදි කර අපි කියන ප්‍රාකාර කියලා බැනි කියලා එහෙම ඒවා ඉදි කරා. සමහරු කරේ මේ දියාගල් හදාගෙන මේ නිවාස සොර සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න මහන්සි ගත්තා. දැන් බාණ්ඩ හෝමාරුවක් නැතිනේ. ඒ හින්දා දැන් බාණ්ඩ එහාම ගෙනියන්න ඕනේ. එහෙනම් මාර්ග ඇති වුණා. ඒ විතරන්නේ මේ දැන් මේවා හෝමාරු කරන්න මධ්‍යස්ථානත් හැදුවා. දැන් තමන්ගේ වත්කම් හා යහපත් ජීවිතේ රැකගන්න දිනු කරන්න මේගොල්ලන්ට අදහසක් පහළ වුණාලු දෙවියන්ගේ පිහිටපතලා දේවාල ඉදි කරලා බුදු පූජා පවත්තා. දැන් මේකෙන් තවත් දෙයක් දකින්න මොකද්ද? මේ ප්‍රදේශ මේගොල්ලෝ මේ ධාන්‍ය රැස් කරපු අයගේ ප්‍රදේශ ගම්වල නොතිබුණ
দেখুম কালুয়াঙ্গে আঙ্গে পিড়িচ্ছে প্রদেশ বরবাথুম, এবাগে জীবাতে চে পিড়িসু এখানে জনকায় পিড়িপুং সারি রেতি প্রসান্ন এদুম পালদুম মরি সরসিচ্ছ পিড়িসাকুন। এগুলান সাধু আগাবি অ্যাসেদি আপাও নেবাতে এগুলান নিমি গ্যামিও লাভা তামাই সিদ্ধ করে কেন আপি ওই গিয়েপু দুপ্পাত পিড়িসালাওয়া අසන්නේ වැඩි කොටස ලබා ගත්තේ මේ අසනු ගබඩා කරගත්ත පිරිස්. ඒ අනුව ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිය ඉහළ ගියා. දැන් මේ විදිහට ගම්වල අසන්නේ සාරයයි ගැමියාගේ ශ්‍රමයයි නුවඩුව ලබාගෙන සැපවත් ජීවිතයක් ගත කරගත්ත මේ පිරිස හැඳින්වුවා නාගරිකයෝ කියලා. දැන් ඔබලන් දැනගත්තනේ මේ ධනවත් අය කරපු ඉදිකිරීම මොනවද කියලා. දැන් අපි බලමුකෝ අර දුප්පත් අයගෙන් මේ ධනවත් අය වෙන්ව හඳුනාගත්තේ කොහොමද කියලා. ඒගොල්ලන් ජීවත් වෙච්ච प्रदेश में गंवल गंवागेन में देखुम कल मिनिशुंट आशावाक आशावान दैन प्रदेश बाट पातना अंतमाइ मे आय अरे धनवा पिरीपून शरीर तीन प्रसन्न पलदी वली सरसुन आयोना ये आय सतु वगा भी असधि में आय करे न ගැමියෝ තමයි කරේ. අසන්නේ වැඩි කොටසක් ලබා ගත්ත මේ අය ධනවත්නේ. අපි හින්දා කියන ඒගොල්ලන්ගේ ආර්ථික ශක්තිය ඉහළ ගියා කියලා. ඒගොල්ලන්ට යමක් කරන්න පුළුවන්. මේ විදිහට ගම්වල අසන්නේ සාරය, ඒවගෙන් ගැමියාගේ ශ්‍රමය නුවඩුව ලබා ගත්තා මේ අය. ඒ කරලා සැපවත් ජීවිතයක් උදා කරගත්තා. मेघुलांट की मेघुला नागरिक धनवत्ताय के धनवत्ताय कव दावत नीट पास गोवित सतुन्नति करेने इडम वल गोवित करे दुपत गंबसी මිනිසාගේ දියුණුවේ ඉහළම තත්ත්වය ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නගර තනාගෙන ඒ වාගේ ජීවත් වීම ආරම්භ කරාට පස්සේ ශිෂ්ටාචාරයක් යනුවෙන් හඳුන්වන්නේ නගර සහ එහි විසූ නාගරිකයන් ජීවත් වෙච්ච ආකාරයට අපි බලමු නගරයක ලක්ෂණ නගරයක් ගමකට වඩා විශාලයි ඔබලන්ට අද වුණත් හිතා ගන්න පුළුවන් නගරයක තියෙන පහසුකම් දිහා බැලුවහම අදලා තියෙන ගොඩනැගිලි දිහා බැලුවහම ගමකට වඩා නගරේ විශාලයි කියලා ඒ වගේම නගරවල ජීවත් වෙච්ච මිනිස්සු අකුරු ලියන එක කුරු කරගත්තා. නගර පාලනය කරන්න පිරිසක් යෙදුවා. නගරවල ජීවත් වෙච්ච පිරිස නොයෙකුත් ඇදහිලි වලට යොමු වෙලා හිටපු හින්දා ඒගොල්ලන් ආගමික ස්ථාන තිති කරා. එවැගේම ගොවිතැනෙන් සරු අස්වන්නක් ලැබපු නගරයේ ජීවත් වෙච්ච පුද්ගලයන් ඈත රටවල් සමග වෙළඳාමේ නිරත වුණා. ඒ තුලින් ඔවුන්ට හැකි වුණා මුදල් පරිහරණ කටයුතු සිදු කරන්නට.
දැන් ඕගොල්ලන් මෙතෙක් වෙලා පාඩම පිළිබඳ අවධානය යොමු කරලා කරුණු ගණනාවක් ඉගෙන ගත්තනේ. දැන් ඒ දැනුම තවත් වැඩි දියුණු කරගන්න ඔගලන්ට මන් දෙනවා අභ්‍යාස කීපයක්. ඒඳ ඔගලන් පොතක් පෑනක් අරගෙන ලියාගන්න සූදානම්. දැන් ඔය ඔගලන් ලියාගත්ත අභ්‍යාසයට පාතින් හෝල් දෙයක් විතර ඉඩ අතහැරලා හෝල් දෙයක් විතර තියලා දැන් මං ඊළඟට කියන කොටස ලියාගන්න. ඉතලා රෝඩ ලියාගත්ත කමාදාර ලියාගත්ත වචන ටික හොඳට කියවලා අවබෝධයෙන් නිවැරදිව කොටස් දෙකට කොටස් දෙකේ ලියන්න වෙනවා. දැන් ලියාගන්න ඊගාව කොටස හරි හෝ වැරදි ලකුණ යොදා. දැන් පෙළ පොතත් හොඳට කියවලා දුන්න කරුණුත් හොඳින් අවබෝධ කරගෙන ඔය අභ්‍යාස ටික කරන්න.